ඔබතුමා ජනතාව විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් දේශපාලට එන්න තෝරගත්තේ කලෙලි බයින්න. මේකට මූලික හේතුව තමයි මට ආරාධනා කළ ඇත්ත වශයෙන්ම පක්ෂ කීපයකම මගේ හිතවත්තු ගණනාවක්. නමුත් ඒ හැම අවස්ථාවකදී මම මේක ප්‍රතික්ෂේප කළා. ජනතා විමුක්ති පෙරමුණේදීත් මට ඒ විදිහට ආරාධනා කළා. මම මේක ප්‍රතික්ෂේප කළා. ඒ අවස්ථාවේදී අන්තිමට මේ මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමෙක් මට කතා කර ආදරෙන් කතා කරලා මේ යෝජනාව කළාම මම කිව්වා මම මේකට කැමති වෙන්නේ නැහැ. ඔබතුමාලා කැමති කෙනෙක්පත් කරගන්න මාව මම දේශපාලනට සම්බන්ධ වෙන්න කැමති පුජලයක් නෙවෙයි කියන එක. මේ අවස්ථාවේදී එතුමා කිව්වා ඒක තමයි කාරණේ. ඔබතුමාට අපි ආරාධනා කරනවා. එතුමලට කිව්වා පැහැදිලිවම එතුමලට එතුමලගේ පක්ෂේ වින්නින් කතා කරන්න කට්ටිය ඉන්නවා. ඒ වගේම එතුමලගේ පක්ෂේ ප්‍රචාර කටයුතු වලට ඉන්නවා. මගින් විය යුත්තේ ජාතික සේවය. දැන් ඔබතුමා මෙච්චර කල් ඇයි හිටියේ ඔය යුතුකම ඉටු කරන්න රට වෙනුවෙන්? මේකට කවදාවත් අවස්ථාවක් ආවේ නැහැ. මේ ලැබිච්ච පළවෙනි අවස්ථාව මේ වගේ තත්ත්වයක් ඇති. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ඔබේ වටිනාකම අඳුරගත්තේ නැද්ද? මට නොයෙක් අවස්ථාවල මේ පක්ෂ දෙකම ආරාධනා කරලා තිනවා නොයෙකුත් කාරණාවලට. හැබැයි දේශපාලන භූමිකාවක් සඳහා එහෙම නැත්නම් රාජ්‍ය පාලනයේ සඳහා මැදිහත් වීමට මේ වගේ ආරාධනාවක් මේ ලැබිච්ච පළවෙනි අවස්ථාව. විගණකාධිපති තනතුර කියන්නේ ලංකාවේ පූජනීය තනතුරක්. මොකද මහ ජනතාවගේ මුදල් එක ඍජුව වගේ කියන තනතුරක්. සත පහකටවත් හොරකම් කරන්න බෑ. හරි. ඔබතුමා විශ්වාස කරනවද හොරු රාජ්‍ය පාලනයේ ඉන්නවා කියලා? විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ. අනිවාර්යයෙන්ම දැනට මතුවලා තියෙන තොරතුරු උඩ අපිට ඉතා කනගාටුවෙන් හිතන්න වෙලා තියෙනවා. කොයිතරම් දූෂිත තත්ත්වයකට රටපත් වෙලා තියෙනවද? මේකට කොයිතරම් දුරට පාර්ලිමේන්තුව වගේ යුතුයි. මොකද විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට පූර්ණ පාලනේ බාර දීලා තියෙනවා රාජ්‍ය මූල්‍ය පිළිබඳව. ඒ කාර්යනීය පාර්ලිමේන්තුවෙන් ඉෂ්ට වෙන්නේ නැහැ. නීතිය හමුවේ වැරදිකරු වෙන්නම ඕනද හොරු අඳුර ගන්න? මේකෙදි හෘදේ සාක්ෂි තමයි පළවෙනි කාර්යය. ජනතාවට තේරෙන්න ඕනේ නඩු විභාග එහෙම නැත්නම් වෙනත් දේවල් නීතිය වෙනත් කාරණාවලින් කොයි විදියට ඔප්පු වුණා හෝ නොවුණා හෝ යහපත් ආකාරයට රාජ්‍ය මූල්‍ය පාලනය වුණාද, රාජ්‍ය ක්‍රියාකාරීත්වය රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වුණාද කියන එක ජනතාවට තේරෙන්න ඕනේ. මේවට සමහර විට ඔප්පු කළ හැකි සාධක යම් සිදුවීම් මතු කර ගැනීමේ ගැටලු තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා සනාථ කිරීමේ ගැටලු තියෙන්න පුළුවන්. නමුත් හෘදේ සාක්ෂිය ඉතාමත් වැදගත්. මම ඔබතුමාට චෝදනාවක් කරනවා. ඔබතුමා තනතුර දරමිනුත් මේ වගේ දේශපාලන පක්ෂයකට හිතවත්ව කටයුතු කළාද කියලා? මං හිතන්නේ එහෙම චෝදනාවක් කරන්න කිසිම පාදකයක් කාටවත් නැහැ. තියෙනවා නම් කියන්න, මම ඒකට උත්තර දෙන්න සූදානම්. ඇයි මේ අර යෝජිත විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවුනේ ඔබ දන්නා තරමින්? ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ පනතේ මූලික කෙටුම්පත සකස් වෙලා කැබිනට් අනුමැතිය ලබාගත් 2005 වුරුද්දට පෙර අතු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණේ නැහැ. මේ විගණන පනත යෝජිත විගණන පනතත් එක්ක ඒක සක්‍රිය කිරීමට අවශ්‍ය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනත් එක්ක මම විගණකාධිපති දුරේ දරන කාලේ සිද්ධ වුණා. මේක එතනින් පස්සේ මේක සම්පූර්ණයෙන්ම යට ගියා. මෑතකදී විශේෂයෙන්ම ජනවාරි 8 වෙනිදාන් පස්සේ යම් ප්‍රමාණයකට මේක සාකච්ඡාවකට ආවා. පහුගිය කාලේ ඔබතුමාට තේරෙනවා ඇති මෙච්චර විශාල ප්‍රමාණයක් වෙද්දී විගණනේට අවස්ථාවක් දුන්නද, එහෙම නැත්නම් විගණනේ කරපු වාර්තා සාකච්ඡාවට භාජනය කළාද, එහෙමත් නැත්නම් යම් කිසි විදියට මේවා සාකච්ඡා නොකෙරෙන තරමට මතු නොවන ආකාරයට විගණනේ පිටපසට තල්ලු කළාද? දැන් මේ විගණකාධිපති වරුන්ටත් විගණන දෙපාර්තමේන්තුවට චෝදනාවක් තියෙනවා. තෝරු මෝරු මහ හොරු නිදහස් කරලා හාල් මැස්සු වගේ සුළු හොරු විතරක් විගණනේදී අහුවෙනවා කියලා. ඇත්තටම එහෙම වෙනවද? නැත්නම් තෝරු මෝරුන්ට බලය නිසා නිදහස් වෙනවද? මේක අර්ධ සත්‍යයක්. අර්ධ සත්‍යයක් කියන්නේ මේක සම්පූර්ණයෙන් බොරුවක් නෙවෙයි, ඒ වගේම සම්පූර්ණ සත්‍යකුත් නෙවෙයි. හේතුව මොකද? විගණකාධිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන කාර්ය කරගෙන යාමට අවශ්‍ය කරන ස්වාධීනත්වය වගේම විගණනේ කරගෙන යන්න අවශ්‍යයි මුදල්. මේ ස්වාධීනත්වය
ඒ වගේම කළමනාකරණ එහෙම නැත්නම් පරිපාලන ස්වාධීනත්වය. ඒකට අමතරව නිගත් නිලධාරීන්ට විශාල ආරක්ෂාවක් අවශ්‍යයි. දැන් උදාහරණයක් විදිහට නිලධාරියෙකුට අනියම් ආකාරයෙන් තර්ජනය වෙනවා නම්, වැඩ කරලා එනකොට මිනිසුන්ට ලියුම් කැල්ලක් එනවා නම්, ඔයාගේ දුව යන්නේ අහවල් ස්කෝට නේද, අහවල් වෑන් එකේ නේද යන්නේ, ඇයි මේ අමාරු වැටෙන්නේ කියලා එයාට එතනින් හැට වැඩ කරගෙන යන්න අමාරු. දැන් හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අලුත් ජනවර්මකින් තේරීපත් වෙනවා. ඔහු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් විදිහට ආවොත් කරුණාකරලා මට පැහැදිලි කරන්න, ඔහුට හිමි වැටුප මොකද්ද? ඔහු දැරිය යුතු, ඔහු ලබා ගත යුතු වැටුප මන්ත්‍රී වැටුපද ජනාධිපති වැටුපද? මේක තීරණය වෙන්නේ, දැනට තීරණය වෙන්නේ පවත්නා විධිවිධාන යටතේ. සමහර විටක මේ තියෙන නීතිමය තත්ත්වයන් යටතේ දෙකම ගන්න උනත් සමහරට ප්‍රතිපාදනය ඇති වෙන්න පුළුවන්. මේවා විධිමත් කරන්න පාර්ලිමේන්තුවට 17 වෙනිදාට ඡන්දපලට ගිහිල්ලා ජනතාව ගන්න ඕන තීන්දුව මොකද්ද? පහුගිය අතීතයේ දිහා බැලුවාම විශාල දූෂණයක් පැවතුණා කියන එකටත්, දූෂණයක් පැවතුණා කියන එකටත් ඉතා සාධාරණ සාක්ෂි තියෙනවා තිබුණු බවට. මේ தத்துவය මගාරින්න නම් එහෙම නැත්නම් මේ පැවතුණු ආකාරයෙන් ගියොත් සිද්ධ වෙන්නේ රටට විශාල විනාශයක්. ඉතාමත්ම ගැළපෙන කණ්ඩායම දුසිරිතෙන් තොර, එහෙම නැත්නම් දූෂණයෙන් තොර බවට සනාථ වෙලා තියෙන කණ්ඩායම් තමයි මෙතින්දී අවශ්‍ය වෙන්නේ. පාර්ලිමේන්තුවට යන්න අවස්ථාව ලැබේවා කියලා මා සුබ පතනවා. ඒ වගේම ජනතාවට වගකීමක් තියෙනවා ලබන 17 වෙනිදාට ඔබේ කතිරේ පාවිච්චි කරලා හොඳ පුද්ගලයන් පක්ෂ ભેද නොවේ රටට වැඩ කරන්න පුළුවන් පිරිසිදු පුද්ගලයන් පාර්ලිමේන්තුවට යවන්න. අපි බලන් ඉඳිමු ජනතාව 17 වෙනිදාට ඒ තීන්දුව ගනිවිද කියලා.